21 අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය පවත්වන්නට නියම වෙලා තිබුණේ 2022 ජනවාරි මාසයේ. අපි දැන් තීරණය කළා තිබෙනවා රටේ පවතින COVID-19 තත්ත්වය නිසා ඒ විභාගයේ ටිකක් කල් දාන්න. ඒතර ඒ තීරණය අනුව අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ ඉනවුරුද්දේ ජනවාරි මාසයේ නොව 2022 21 පෙබරවාරි 21 වන සඳුදා සිට මාර්තු 3 වන බ්‍රහස්පතින්දා දක්වා අධ්‍යාපන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන්නේ ඉනවුරුද්දේ 2022 පෙබරවාරි 21 වනදා සිට මාර්තු 3 වනදා දක්වා පෙබරවාරි 21 සඳුදා සිට මාර්තු 3 වන බ්‍රහස්පතින්දා දක්වා මා ඉතාමත් සතුටින් ප්‍රකාශ කරන්නේ පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වලට ලබා දෙන එන්නත් වැඩපිළිවෙල ඉතාමත් සාර්ථකව දිවයිනේ සෑම ප්‍රදේශයකම කෙරීගෙන යනවා. ඒ ප්‍රගතිය ගැන අපිට සම්පූර්ණයෙන් සෑහීමට පත්වන්න පුළුවන් තත්වයක් තමයි අද තියෙන්නේ. අද උදෑසන වෙන විට එන්නත් කරන්නේ මේ විදියටයි. ඒ කියන්නේ පාසල්වල ගුරුවරුන්ට පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට එන්නත් කරන වැඩපිළිවෙලේ ප්‍රගතිය අද උදෑසන වෙන විට මෙසේයි. බස්නාහිර පළාතේ 98%ක් එන්නත් කරන අවසානයි. දකුණු පළාතේ 83%ක් අවසානයි. වායම පළාතේ 82%ක් උතුරු මැද පළාතේ 82%ක් ඌව පළාතේ 80%ක් මධ්‍යම පළාතේ 79%ක් උතුරු පළාතේ 62%ක් සබරගමු පළාතේ 52%ක් නැගෙනහිර පළාතේ 48%ක් එතකොට සමස්ත ප්‍රතිශතය දීපව්‍යාප්ත මට්ටමින් 77%ක් එන්නත් කරන වැඩපිළිවෙල අද වන විට සම්පූර්ණ වෙලා තියෙනවා. එතකොට අපේ පාසල්වල අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල වල සමාජිකයන්ට අද උදෑසන වන විට 222,940 එන්නත් ලබා දීලා තියෙනවා. දැන් මේවා පහසුවෙන් කරන වැඩ නෙවෙයි, ඉබේම කරන වැඩ නෙවෙයි. අපි හුඟක් මාන්සියලා අපේ ගුරු භවතුන්ට පාසල් ගෙන යාමට ඒ වැඩ කටයුතු සාර්ථකව කරගෙන යාමට උපකාර වන සියලු දෙනාගේම ප්‍රයෝජනය සඳහා තමයි මේ වැඩපිළිවෙල සකස් කරලා තිබෙන්නේ. ඒකට විශාල සහයෝගයක් අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිමාගෙන් ලැබුණා. මේකට ප්‍රමුඛත්වය දුන්නා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශය හමුදාව මේ සම්බන්ධයෙන් අපිට දක්වපු අතිවිශාල සහයෝගය නිසා තමයි මේ විදිය ප්‍රගතියක් මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ලබා ගැනීමට පුළුවන් වුණේ. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්නය විසඳීමට අපි උපරිම උත්සාහය ගන්නවා. මේක අද ඊයේ ඇතිවෙච්ච ප්‍රශ්නයක් නෙවෙයි. අවුරුදු 24ක් මේ ප්‍රශ්නය තිබුණා. මේක පැන නැගුණේ BC පෙරේරා වාර්තාවෙන්. හැබැයි මේ කාරණය ගැන අපේ රජය සෑමදාම සංවේදීව සිටියා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ, සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ගැන ඍජුව සඳහන් වෙලා තිබෙනවා. මේ ප්‍රශ්නය ගැන සඳහන් වෙලා තියෙනවා. මේ ප්‍රශ්නය निराකරණය කිරීම පිළිබඳ ප්‍රමුඛත්වයක් දිය යුතුයි කියලා ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයටපත් වෙලා, ඒ කියන්නේ 2019 නොවැම්බර් මාසයේ එතුමා ජයග්‍රහණය කිරීමෙන් පසු සති 5ක් ඇතුළත එදා සිටි අධ්‍යාපන ඇමතිවරයා ගරු ඩලස් සලාපෙරුම ඇමතිවරයා මේ ප්‍රශ්නය විසඳීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා. මම අධ්‍යාපන අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමෙන් පසු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළා. මේ ගැන ගැඹුරින් විග්‍රහ කළා වාර්තාවක් ඉදිරිපත් කිරීමට. සුබෝධිනී මැතිනේගේ ප්‍රධානත්වයෙන් තමයි ඒ කමිටුව මම පත් කළේ.
ඒක ඉතාමත් වටින වාර්තාවක්. සෑම පැත්තක්ම අධ්‍යයනය කළා බොහොම ගැඹුරින් ඒ ප්‍රශ්න විශ්ලේෂණය කළා තමයි සුබෝධිනී වාර්තාව සකස් කරුණේ. මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිතිය සමග මම දීර්ඝ සාකච්ඡාවක් පැවැත්තුවා. සුබෝධිනී වාර්තාව එහි අන්තර්ගත කරුණු ඒවා අනුව අපි කොහොමද මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නේ මේකට ප්‍රායෝගික විසඳුමක් ලබා ගන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන් ගුරුවරුන් නියෝජනය කරන වෘත්තීය සමිතිය සමග මම මේ කාරණය සාකච්ඡා කළා. අද කැබිනට් මණ්ඩලය හවස 5ට රැස් වෙන විට මම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා. මම බලාපොරොත්තු වෙනවා මේ පත්‍රිකාව තුළින් අපිට පුළුවන් වෙයි කියලා මේ ප්‍රශ්නයට යම්කිසි විදිහ විසඳුමක් ලබා ගැනීම. කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගතය පිළිබඳ කිසිවක් දැන් මට කියන්න පුළුවන් කමක් නැහැ. කැබිනට් සාකච්ඡාවෙන් පසුව තමයි ඒ පිළිබඳ විස්තර අනාවරණය කරන්න පුළුවන් වන්නේ. කැබිනට් සම්ප්‍රදාය අනුව කැබිනට් මණ්ඩලය රැස් වෙලා කැබිනට් පත්‍රිකාව සාකච්ඡා කළා ඒ පිළිබඳ නිගමනයට එළඹීමෙන් පසුව තමයි ඒ පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්න පුළුවන් වන්නේ. ඒත් මම වෘත්තීය සමිතිවලට කියලා තියෙනවා හෙට උදේම අද හවස කැබිනට් මණ්ඩලය රැස් වෙන්නේ ඒ සාකච්ඡාවෙන් අනතුරුව හෙට උදේම මම ඒ වෘත්තීය සමිතිය හමු වෙනවා කියලා අනාගත වැඩපිළිවෙල සාකච්ඡා කිරීම සඳහා අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්නය निराකරණය කිරීමට පුළුවන් වෙයි කියලා. මම ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිනවා අපේ ගුරුවරුන්ගෙන් මේ ප්‍රශ්නය විසඳීමට අපේ උපරිම කැපවීමක් තියෙනවා. මම ඒ වෘත්තීය සමිතියේ හෙඩ උදේ හමු වෙනවා. හැබැයි අපේ සිසු දරුවන් පීඩනයකට ලක් කරන්නේ නැතිව මාර්ගගත අධ්‍යාපනය අඛණ්ඩව ඉදිරියට ගෙනහිල්ලා අපි බලාපොරොත්තු වෙනවා දැන් ගුරුවරුන්ට ලැබෙන එන්නත් දෙවන මාත්‍රාවත් අගෝස්තු මාසයේ අවසානයට පෙර ලබා දීලා සෙප්තැම්බර් මාසයේ මුල් සතියේ යම්කිසි සැලැස්මක් අනුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස්වලට යටත්ව ක්‍රමක්‍රමයෙන් පියවරෙන් පියවර අපේ රටේ පාසල් අගෝස්තු අන්තිමද සෙප්තැම්බර් මාසයේ පළවෙනි සතියේ විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. අපේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ඒ වැඩපිළිවෙලට පූර්ණ සහයෝගය දක්වන්නේ කියලා මා ඉතාමත් ඕනෑකමින් අපේ රටේ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.